අයිබෝවන් ඔබ සියලු දෙනාට YouTube වාහිනී channel subscribe කරන්න මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා. එසේනම් අද මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ අපේම ගෙවත් එකදී නැතිනම් නිවසේදී අපට අවශ්‍ය වෙන ආහාර භෝග ලේසියෙන්ම වගා කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. මේ ආහාර භෝග වගා කිරීම සම්බන්ධයෙන් ගොඩක් YouTube channel වල videos දාලා තියෙනවා. එවැනි ආහාර භෝග ගෙවත්තේ වගා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන සහ ඔබගේ අදහස් නැත්නම් ආකල්ප වෙනස් කරගන්නේ කොහොමද කියන එක. පළමු වෙන්න තමයි ඔබේ ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න උත්සාහ ගැනීම. ඔබ හිතනවා නම් KFC, Pizza Hut, FNS එවැනි වෙළඳාම් නාමයක් ඇති ආහාර සපයන ස්ථානවලින් තමන්ට අවශ්‍ය ආහාර මිලදී ගැනීම ලේසි නැතිනම් සමාජ තත්ත්වයේ පෙන්නුම් කරනවා කියලා ඒ සිතුවිල්ල වෙනස් කරගන්න. හේතුව එවැනි ස්ථානවලින් ලබා ගන්න ආහාර වර්ග අපගේ ශරීරයට හිතකර වන්නේ නැහැ. කාගේ ස්කිල්ස් වැඩි සුපිරි වෙළඳසැල් වලින් එළවලු පරතුරු ලබා ගන්නවා. එම ලබා ගන්න ආහාර නැත්නම් එළවලු වල රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. අපි පොලෙන් එළවලු භෝග ලබා ගත්තත් ඒවායේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. සමහර සුපිරි වෙළඳසැල් වල බයෝනික් වෙජිටබල් කියලා එළවලු වර්ග විකුණන්න තියෙනවා. ඒ වගේ මිල ඉතාමත්ම වැඩි. නමුත් ඉතාමත්ම සුළු මුදලකින් බයෝනික් වෙජිටබල් නැත්නම් කාබනික පොහොර භාවිතා කරලා නිෂ්පාදනය කරපු එළවලු පළතුරු අපටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. දෙවනුවට මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ කාලය සොයාගන්නේ කෙසේද කියන එක. ඔබ බොහෝ විට රැකියාවක් කරනවා ඇති. එසේනම් රැකියා කරන ගමන් කොහොමද අපි ගෙවත්තේ වගා කිරීම සිදු කරන්නේ? ඒ සඳහා ඔබගේ නිවාඩුව කැප කරන්න පුළුවන්. නිවාඩු දිනවලදී ඔබ විවිධ ස්ථාන නරඹන්න යනවා. එසේම එවැනි ස්ථාන නරඹීම තුළින් ඔබ විනෝදයක් ලබනවා. නමුත් ඒ ස්ථාන නරඹීමට යන කාලේ යම්කිසි වෙලාවක් මේ නිවසේ ගෙවත්තේ ගත කරන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබගේ වගාව දෙස පළතුරු දෙස නිර්මාණය කරපු එළවලු භෝග දෙස බලලා ඔබට සතුටු වෙන්න පුළුවන්. එසේනම් නිවාඩුව ඔබේ නිවසේම ඔබේ ගෙවත්තේම සතුටින් ගත කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය එළවලු භෝග වගා කරගනිමින්ම මා තෙවනුට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබගේ දුරකථනය පාවිච්චි කිරීමට වැය වෙන කාලය පිළිබඳවයි. ඔබ දුරකථනය පාවිච්චි කිරීම තුළින් ලබා ගන්නා ප්‍රතිලාභවලට වඩා ඒන් ඔබ සිදු කරගන්නා හානිය ඉතාම වැඩි. ඔබගේ කාලය නාස්ති වෙනවා, ඔබේ මුදල් වැය වෙනවා, ඒ වගේම ඔබට විවිධ රෝගත් ඇති වෙනවා. එම නිසා ඔබගේ දුරකථනය භාවිතා කරන කාලය අඩු කරලා එම කාලයේ ඔබගේ ගෙවත්තේ වැඩ කටයුතු කරගන්න පුරුදු වෙන්න. ඒ තුළින් ඔබගේ සෞඛ්‍යමත් භාවයත් වැඩි වෙලා ඔබට අවශ්‍ය පළතුරු භෝගත් නැත්නම් එළවලු භෝගත් තමන්ටම වගා කරගන්න පුළුවන් වෙනවා. මා සිව්වෙනු කරුණ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ මුදල් ඉතිරි කර ගැනීම. ඇත්තටම ඔබ වෙළඳපොළෙන් එළවලු පළතුරු භෝග මිලදී ගැනීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වැය කර. එම වැය කරන මුදල් ප්‍රමාණය තමන්ට අවශ්‍ය එළවලු භෝග පළතුරු තමන්ගේම නිවසේ වගා කර ගැනීම තුළින් ඉතිරි කර ගන්නත් පුළුවන්. එම මුදල් වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්නත් පුළුවන්. මා උදාහරණයක් ලෙස පසුගිය මාසයක පමණ ඉහත කාලයේදී එළවලු වල මිල ඉතා ඉහළ ගියා. ඒ නිසා ඔබට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වුණා එළවලු මිලදී ගන්න. බොහෝ එළවලු වර්ග තමන්ටම ගෙවත්තේ වගා කරගන්න පුළුවන් එළවලු. උදාහරණයක් වශයෙන් පහතරට තෙත් කලාපේ වගා කිරීමේ හැකියාව තියෙන වැටකොළු, බණ්ඩක්කා, පතෝල, ඒ වගේම මෑකරල්, ගෝව වැනි භෝගත් ඔබ ඉතා විශාල මුදලක් ගෙවලා මිලදී ගැනීමට සිද්ධ වුණා. ඔබ ජීවත් වෙන ප්‍රදේශය අනුව ඔබට ගැළපෙන පළතුරු වර්ග, එළවලු වර්ග වගා කරගන්න පුළුවන්. මා පස්වෙනි කරුණ ලෙස කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතා වැදගත් කාරණාව. ඒ තමයි ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට දායක වීම. ශ්‍රී ලංකාව අතීතයේදී ස්වයං පෝෂිත ආර්ථිකයක් පැවති රටක්. තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තමා විසින්ම නිෂ්පාදනය කරගත්ත ජන වර්ගයා ජීවත් වුණු රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. මේට යැපුම් කෘෂිකර්මාන්තය කියලා කියනවා. එවැනි කාලයක් තුළ ජීවත් වූ මිනිසුන් ගෝ නොවන රෝග ඉතා අඩු මට්ටමින් තමයි පැවති. උදාහරණයක් විදිහට දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි ගෝ නොවන රෝග ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට ඉතාමත්ම ඉහළ තත්ත්වයක තිබෙනවා. සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක අයෙක්ම බෝ නොවන රෝගියෙක් පෙළෙනවා කියලා මෙරට සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තියෙනවා.
එසේනම් ඔබ විසින් වගා කරගත්තු ආහාර භෝග පාවිච්චි කිරීම තුළින් ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ඔබට දායක වෙන්න පුළුවන්. ඒ තුළින් සමහර එළවලු භෝග සහ පළතුරු භෝග වෙන රටවලින් ආනයනය කර ගැනීම සඳහා යන වියදම මේ රට ඉතිරි කරලා දෙන්නත් පුළුවන්. අවසාන වශයෙන් ඔබ අනිකුත් අයගේ අනුකරණයක් නොවන්න. අනිත් අය අනුකරණය කරන්න යන්න එපා. එසේනම් මෙවැනිම වැදගත් දැනුමෙන් පිරි ආකල්ප සංවර්ධනය කරන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.